දෙකනම් කාල වේලාවත් එක්ක වෙලා ගිහිල්ලා තියෙන නිසා හරිද ඔයගොල්ලන්ට පණිවිඩය කීපෙකුත් කියන්න තියෙනවා රයිට් ඒ නිසා මොකද වෙන්නේ මම මෙතනින් එහාට අද දවසේ ගණන් හදන්නකෝ සිද්ධාන්ත කතා කරන්න යන්නේ නැහැ දැන් මේකේ තව ගණන් ටිකක් හදන්න සාකා පොඩි සිද්ධාන්තයක් කතා කරන්න තියෙනවා ඒ සිද්ධාන්තය ඔයගොල්ලන් කර්මාන්ත සයනේ පාඩවල තමයි දැන් නම් දාලා තියෙන්නේ නමුත් මොකද වෙන්නේ මේ පාඩමේදීම ඔය කතා කරලා දානවා ද්‍රව නිස්සාරණක පොඩි සිද්ධාන්තයක් තියෙනවා රයිට් සහ මෙරේ තව පොඩි 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 අමතර කර්ම ටිකක් තියෙනවා කතා කරන්න මේක තමයි පාඩමේ සරල කන්සෙප්ට් එක හරිද එතකොට එතකොට අපි එතකොට අද දවසේ රයිට් මේකේ තව ගණන් හදන්න යන්න නැතුව මම මෙහෙම වැඩක් කරලා කරනවා. ඔගොල්ලන්ට මම කිව්වා මේකේ ටියුට් එක මම ඔයගොල්ලෝගේ Telegram group එකට දාලා තියෙනවා. ඒ Telegram group එකට දාලා ඉවරලා මම කිව්වා ඒක download කරගන්න කියලා. මම හිතන්නේ සමහර අය එක හම්බෙන්නත් නැතුව ඇති. හරිද? මොකද සමහර අය මම දන්නවා මේ Telegram group එකේ නොඉන්න කට්ටිය අතර ඉන්නවා. හරි? හරි එතකොට මම මෙහෙම දෙයක් කරන්නම්. හරි. දැන් ටියුට් එකේ ඉමේජ් කීපයක් විතරයි දාලා තියෙන්නේ. අතරම මේ තාක්ෂණය සම්බන්ධ පොඩි පොඩි ගැටලු ටිකක් තිබ්බ හින්දා අපිට ඔක්කොම ටික දාගන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. රයිට්. ඒ නිසා පොඩි ඉමේජ් ටිකක් විතරයි දාලා තියෙන්නේ. රයිට්. මේ ටියුට් එක PDF එකක් විදිහට. PDF ෆයිල් එකක් නේද ඔයගොල්ලෝ දන්නවනේ. PDF ෆයිල් එකක් විදිහට ඔයගොල්ලන්ට හෙට දවසේ රයිට්. හෙට දවසේ මම Telegram group එකට දානවා. හරිද PDF ෆයිල් එකකට හිරදාස් Telegram group එකට දානවා ඊට අමතරව හරි YouTube එකටත් දානවා Facebook එකටත් දානවා වෙබ්සයිට් එකටත් දානවා දාන්න පුළුවන් හැම මොකටද හරි ඉතින් ඔයගොල්ලෝ මොකක්ද දෙන්නේ ටියුට් එක download කරගන්න download කරලා print out එකක් ගන්න right ඊටස් මොකක්ද දෙන්නේ print out එක තියාගත්තාම හරි ලේසි වැඩේ කරනවා හරි යම් හේකින් print out එකක් ගන්න බැරි නම් ඒක අවුලක් නෑ නම් පුළුවන් නම් print out එකක් ගන්න කිතාම හරිද right අයිනම් ඕගොල්ලෝ දැනට ටියුට් එක ළඟ නැහැ කියලා මම දන්නවා. තියෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. හරි. එතකොට ටියුට් එක ඩවුන්ලෝඩ් කරගත්තට පස්සේ ටියුට් එකේ මෙන්න මේ ප්‍රශ්න ටික ඕගොල්ලෝ කරන්න. හරිද? මේ ප්‍රශ්න අංක ටික දැනට ලියා ගන්න කොයි කොලින් පැත්තේද? ටියුට් එකේ පිටු අංක 1 ඉඳන් තමයි තියෙන්නේ. රයිට්. සමහර ලාට පිටු අංක 6 කියලා ඕගොල්ලන්ට වැටලා තියෙන්න පුළුවන් ඒක. පිළිවෙලට හදා ගන්න ප්‍රශ්න අංක පිළි හදා ගන්න උදේ වැඩි හරි. හරි. ඒ නිසා ටියුට් එකේ මම දැනට දීලා තියෙන MCQ විතරයි. හරිද? MCQ විතරයි. PDF ෆයිල් එකත් එක්ක ඉතුරු ඔක්කොම ටික දෙනවා. හරිද? ආයෙකට ඕගොල්ලෝ රයිට් කරන්න ඕනේ මෙන්න මේ ප්‍රශ්න ටික. MCQ ප්‍රශ්න අංක 1 මම කරගන්නකෝ. ප්‍රශ්න අංක 2 ප්‍රශ්න අංක 3 ප්‍රශ්න අංක 4 ඊළඟට ප්‍රශ්න අංක 5 ප්‍රශ්න අංක हाय प्रश्नांक 7 प्रश्नांक 13 प्रश्नांक 13 के पश्चे प्रश्नांक 19 20 21 22 33 34 प्रश्नांक 41 ප්‍රශ්නාංක 52 ප්‍රශ්නාංක 50 හරි ඔන්නයින් සිල් ප්‍රශ්න ඔයගොල්ලෝ කරන්න ඕනේ මේස හරි හරි එතකොට තව පොඩි පරිදි කීපයක් තියෙනවා අදනකොට
හරි ආගන්න හරි එතකොට පළවෙනි තමයි දැන් අද දවසේ මම කිව්වා මේ අපි ඉස්සල්ලාමනේ මේ වැඩේ කරේ ඉස්සල්ලාම මේ වැඩේ කරපු හින්දා යයි මම ප්‍රශ්න ටිකක් මතු වුණා ඒ ප්‍රශ්න මතක් දෙන්නේ මෙතනින් පස්සේ ඊළඟ session එකේ ඉඳන් ඒ ප්‍රශ්න මතු වෙන්නේ නැහැ right අපි මේ විදිහට ඉදිරි දේවල් ටික හදාගන්න දැන් අද අපි හය කීවට හම්බුනේ නැහැ අමාර්තුණන් පටන් ගනිමු ඊට පස්සේ හරියටම හවස 6ට පටන් ගනම් 10 වෙනකල් කරා හරිද හරි ඉදිරිය අපි වැඩේ plan කරගමු පළවෙනි දේ හරිද ඊට පස්සේ ගොඩක් අය අහගේ ප්‍රශ්නය මේක දිගටම කරනවාද ඔව් මේක දිගටම කරනවා ඊළඟ දවස් මේ පාඩම කරනවා එතනින් පස්සේ right පාඩම් සහ papers ප්‍රධාන වශයෙන් පාඩම් සහ papers මේ විදිහටම කරනවා හරි අනිවාර්යෙන් දිගටම කියනවා හරි දෙවියනි හරිද ඊට පස්සේ දැන් අද දවසේ ඔයගොල්ලන්ට දැන් ඔයගොල්ලෝ දන්නවා මේ වෙද්දී අපි වෙනම Telegram group එකක් හදන්න තියෙනවා ඒ Telegram group එකේ ඉන්නේ ටිකයි හැමෝම නේ හරිද දැන් ඔයගොල්ලෝ මින් පස්සේ Telegram group එකට right අදින් පස්සේ ඇඩ් වෙන්න ඕනේ ඒක දන්නවනේ ඇඩ් වෙන විදිය අනිවාර්යෙන් Telegram group එකට ඇඩ් වෙන්න මොකද ඒ හරහා තමයි මම ඔයගොල්ලන්ට දෙන්න ඕන පණිවිඩ ටික දෙන්න ආද මේ පණිවිඩය සහ අනිත් පණිවිඩ ඔක්කොම Telegram group හරහා දෙන්න හරි අමතක කරන්න එපා ගිය අවුරුද්දේ සහරානෝ Telegram හරහා තමයි සම්බන්ධතාවය පවත්වාගෙන ගියේ තාම ශක්තිමත් සම්බන්ධතාවය පවත්වාගෙන Telegram හරි ඒකවල කියනවා තා ඒ නිසා Telegram group එක අනිවාර්යෙන් ඇඩ් වෙන්න සහරාන් ගිහට නේ මම හරි ඊට පස්සේ හරි ඊට අමතරව මේ primetuition.lk කියන එකේ ඔගොල්ලෝ register වෙන්න ඕනේ. ඒක register වෙන විදිය සහ අනිකුත් දේවල් ඔගොල්ලන්ට primetuition එක හරහා අද දවසේ මින් ඉස්සරහට දැනුවත් කරන්න. හරි. ඒ නිසා මේ session එක පස්සේ පොඩි වෙලාවක් ඔගොල්ලන්ට රැඳිලා ඉන්න වෙනවා. හරිද? හරි. ඊට පස්සේ අවසාන වශයෙන් කියන්න තියෙන්නේ. හරි. හොඳට අහගන්න මේ කියන කතාව. හරිද? දැන් ඔයගොල්ලන්ට තව විභාගෙට තියෙන්නේ හරි කොච්චර කාලෙකින් පොඩි ප්‍රශ්නයක් තියෙනවෝ. හරි. සමහර කට්ටිය සෑහෙන බය ඉන්නවෝ. හරිද? හරි. ඔයාලට කියන්න දෙන්නේ මෙච්චරයි දරුවෝ. හරි. බය වෙන්න එපා. හරිද බය වෙන්න එපා ඔයි කිව්වට බය කියලා මම දන්නවා හරිද හොඳට මතක තියාගන්න හරි අනිවාර්යෙන් විභාගයේ සැප්තැම්බර් මාසේ පැවැත්වෙන්නේ නැහැ කියන විශ්වාසය අපි හැමෝටම තියෙනවා හරිද සැප්තැම්බර් මාසේ පැවැත්වෙන්නේ නැහැ කියන විශ්වාසය අපි හැමෝටම තියෙනවා right හරි එතකොට බොහෝ වෙලාවට මොකද වෙන්නේ තව අවම වශයෙන් තව මාසයක්වත් විභාගය කල් යනවනේ right එතකොට අවම වශයෙන් තව මාසයක්වත් විභාගය කල් ගියාම හරි බලන්න එතකොට ඕගොල්ලන්ට අද ඉඳන් බැලුවා නේද අද ඉඳන් බලුවත් ඔයගොල්ලන් විභාගයට right සැලකිලි කාලයක් තව තියෙනවනේ ඉතින් එකම දේ ඔය තියෙන කාලය right හරියට ඔයගොල්ලෝ භාවිතා කරන්න ඕනේ හරි අර භාවිතා කරන්න ඕනේ හරි එතකොට මම ඊළඟ දවසේ හරි මම ඊළඟ දවසේ ඔයගොල්ලන්ට right මේ කාලය හරියට භාවිතා කරන විදිහ ගැන right කියලා දෙන්න අද දවසේ මම ඒකට කාලය ගන්නෙ නෑ හරිද එතකොට අපි පන්ති වල කොහොමද කියලා දෙනවා right ඊට අමතරව මොකදද මේ හරහත් කියලා හරි හොඳට මතක තියාගන්න හරි අපි හිතුවත් ඔක්තෝබර් මාසෙ මුල විභාගය තියෙන්නේ කියලා. ඔබට තව තියෙනවා ජූලි මාසෙ, අගෝස්තු මාසෙ, මාස 3ක් තියෙනවා මම හැමදාම කියනවා තමයි. මාස 3ක් තියෙනවා. මාස 3ක් කියලා කියන්නේ ආසන්න වශයෙන් දවස් තියෙනවා කියන එක. right 90ක් තියෙනවා. මේ දවස් 90 වැඩි කරනකොට දවසට පැය 15 ගානේ. හරිද? ඒත් කීයද ඔයගොල්ලන්? right පැය 1350ක් තියෙනවා. නේද? ආ එතකොට හරි මේක බෙදන්නකෝ ඕගොල්ලෝ right විෂයන් තුනින් බෙදපුවාම බෙදෙන ඔයගොල්ලන් හම් වෙනවා හතරක් කියලා. එතකොට අපි කියනවා එතන එකක් තුනයි පහළට අපි කියනවා right 5යි 6යි. එතකොට පැය 450ක් තියෙනවා. නේද? පැය 450ක් right. පැය 450ක් කියලා ඔයගොල්ලෝ දන්නවනේ සම්පූර්ණ සිලබස් එකම ඔබේ මුළු සිලබස් එකම සම්පූර්ණයෙන් කරන්න දෙන කාලයක් පැය කීයද? 400යි. ඒ පීඩියඩ් 600 දෙන්නේ. හරි ඔබට තව ඉතුරුලා තියෙනවා කීයක්ද එක සබ්ජෙක්ට් එක සඳහා 450 හැමදාම කරලා බෙන්න ගන්න ඉක්‍රී තිරවද නැතා ඒ නිසා හොත්තර මතක තියාගන්න දරුවෝ හරියට උත්සාහ කරොත් ඔබට ආයෙ සිලබස් එක මුල ඉඳන් කරා කරන්න කාලය තිරවද මුල ඉඳන් කරත් හැබැයි මෙහෙම ඔය කතා කරන සමහරව ඔය කිව්වට එහෙම කරන්න බෑ හරි හොත්තර මතක තියාගන්න බෑ කියලා කිව්වොත් ඔයාලා කන්නත් බෑ තිරවද හරි බෑ කියලා කිව්වොත් කන්නත් බෑ ඒ නිසා හොත්තර තේරුම් ගන්න හොත්තර තේරුම් ගන්න හරි හරි මොනවා හරි දෙයක් කරන්න උත්සාහ කරත් ඕන. දැන් අද මේ වැඩි මට මේ ඔන්ලයින් පන්තිය පටන් ගන්න යනකොට කී දෙනෙක් කියවල මේක කරන්න බෑ. ඔක වැඩක් නෑ. ඔක හරියන්නේ නෑ. කරන්න බෑ. හරි. මං කියපු කට්ටිය ගත්තොත් 100ක් 99ක්ම කිව්වා. හරි. ඔක කරන්න බෑ කරන්න බෑ. ආ ඒක කරන්න පුළුවන් කියලා කියපු එකම එක මං හිතන. හරි. ඉතින් කරානේ බලන්න. හරි. දැන් අද දවසේ අඩුපාඩු මං අර අපි ඊළඟ තව හොඳට කරා. හරි. තව ටික දවසකට මේක තමයි ලංකාවේ ට්‍රෙන්ඩ් එක. කියලා කතා කරා. ඒ නිසා හොඳට මතක තියාගන්න බෑ කියලා කිව්වොත් මොනවද කරන්නේ right හොඳට මතක තියාගන්න ඔබට පුළුවන් හරි පුළුවන් හරි හැබැයි හරි අනවශ්‍ය පරිදි කාලය නාස්ති කරන්න එපා වෙන විකාර වලට කාලය ගත කරන්න එපා right කෙලින්ම විභාගය සහ ඉලක්ක කරලා ටාගට් කරලා වැඩ කරන්න හරිද ටාගට් කරලා වැඩ කරන්න හරිද
අර අනිවාර්යෙන් මේ දක්වා උගන්වා තියෙන පාඩම් ටික ඔක්කොම ටික මේ කාලේ හොඳට බලා ගන්න. අය අර ඊළඟ සඟත් දෙන්නේ අපි හරියට මම ඔයගොල්ලන්ට ජූලි මාසේ පළවෙනිදන් වැඩ කරන්න ඕන වැඩ පිළිලක් වෙන හදලා දෙන්න. හරි අන්නේ වැඩ පිළිවෙල වැඩ කරන්න. හරිනේ? ආ එහෙනම් මම ගන්නේ මම අද දවසේ මෙතනින් ගන්න කාලය ගන්න. ආ පොඩ්ඩක් අහගන්න. අය හරි එහෙනම් තව පොඩ්ඩක් කියලා ඔයගොල්ලෝ ඔහොම රැඳී ඉන්න. ඔයගොල්ලන්ට පොඩි පණිඩු කීපයක් මේ primetuition.lk පාලක මණ්ඩලයෙන් විසින් ලබා දෙයි. ඒක පොඩ්ඩක් නම් කන් දෙන්න. රයිට්? හරි. ඊට පස්සේ 29 වෙනිදායින් පසුව අපි සාමාන්‍ය පරිදි අපේ පන්ති පටන් ගන්නවා. ඒ පටන් පන්ති පටන් ගන්න විදිය YouTube මගේ YouTube channel එක හරහා. ඊට පස්සේ අමතරව මොකද වෙන්නේ? දැන් අපි හදාගෙන තියෙන group එක Telegram group එක හරහා right ඔයගොල්ලන්ට නිසි පරිදි දෙනුම් දී. හරි. ඒතරේ මේ පන්ති කරන විදිය ඔකෝම කියලා දෙන්න. මේ පන්තිය සාමාන්‍ය පරිදි වැඩ. මේ පන්තියේ දෙවන දවස right සාමාන්‍ය පරිදි ලබන සතිය බදාලා දී. මේ පන්තියේ දෙවන දවස සාමාන්‍ය පරිදි ලබන සතිය බදාලා දී. කිසි ගැටලුවක් නැහැ. එනවා. බලදහස 6 වෙනිදා 10 වෙනකල් සාමාන්‍ය පරිදි මේ පන්ති මෙහෙම තියෙනවා. හරිද? හරි. එතකොට වෙන විශේෂ මොනවා හරි යමක් තිබෙනවා නම් හරි වෙන විශේෂ මොනවා හරි යමක් තිබෙනවා නම් ඒ අතරමඟ කාලේ ඔයගොල්ලන්ට Telegram group එක හරහා දැනුවත් වීමක් කරනවා. එන කතා. හරි. එතකොට මේකේ තව එක දවසක් හරි අපි සිද්ධාන්ත අවස්සක් කතා කරලා තව ගණන් ටිකක් අදලා මේ ක්ලාස් එකට අවසන් කරලා. රයිට්. හරි. එහෙනම් මම හිතනවා ඔයගොල්ලන්ට රයිට් මේ අද්දවසේ කරපු වැඩේ සාර්ථක වෙන්න ඇති අර යම් යම් ප්‍රශ්න තියෙන්නේ නැති මම හිතනවා මොකද මේ ප්‍රශ්න තිබුණාට රයිට් ඔයගොල්ලන්ට මේක අලුත් අත්දැකීමක් ඔබට විතරක් නෙමෙයි මටත් අලුත් අත්දැකීමක් රයිට් ඒ නිසා මම හිතනවා මේකේ ඔයගොල්ලන්ට හොඳ දෙයක් දැනෙන්න ඇති රයිට් ඉතින් අපි මේක ඉස්සරහට රන් යමු රයිට් අරන් ගිල්ල මොකද මේ මේකෙන් ඔයගොල්ලන්ගේ විභාගෙට ගන්න පුළුවන් විදිහේ ඒ කියන්නේ විභාගෙට වැඩක් ගන්න පුළුවන් විදිහේ වැඩක් අපි මෙහා රයිට් අනිවාර්යෙන් කරමු හරි එතකොට මම හිතනවා ඔයගොල්ලන්ට අලුත් අත්දැකීම්කුත් එක්ක අලුත් විදිහකට දෙයක් කරන්න අවස්ථාව ලැබි. තමයි ඔයගොල්ලෝ දැන් කතා කරන්න පුළුවනේ. අන්මියුට් කරගෙන එකවරකට එක්කෙනෙක් පමණක් කතා කරා නම් පැහැදිලිව කතා කරන්න පුළුවන් සත් එක්ක. අපි සර් විශේෂයෙන් මේක ප්‍රකාශ කරන්න ඕන සර් ඉන්න තැනම දැන් ප්‍රයිම් ෆියුෂන් එක කියන්නේ සර් ලංකාවේ මුලින්ම ඔන්ලයින් ටියුෂන් පටන් ගත්ත ප්ලැට්ෆෝම් එක විදිහට අපි කිසිම ගුරුවරයෙක්ගෙන් පළවෙනි දවසේ ළමයි 700ක් එකවර එනවා දැක්කේ නෑ සර් ඒක තමයි ඔව් ඒ කියන්නේ පළවෙනි දවසේ අපේ ජර්නිටි පළවෙනි දවසේ ළමයි 200ක් 300ක් ඇවිල්ලා 400ක් එහෙම තමයි සර් සමහර ගුරුවරු 800ට ගිහලා දින ඇත්තටම සමහර ගුරුවරු 400කින් පටන් ගත්ත අවස්ථා තිබ්බා 500කින් පටන් ගත්ත අවස්ථා නමුත් 700ක් ඇවිල්ලා ඒක ඇත්තටම වார்த்தාවක් අපේ ඇතුලේ ඉතින් සර් අපුඩියක් ගන්න වටන අපුඩියක් ඉතින් මේ මට මේ ගොඩක් මේ ටීවී ප්‍රෝග්‍රෑම් වල ගියාම ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි සර් මේ දුරපැතිවල ළමයින්ට මේවා තේරෙන්නේ නැහැ. කොළඹ ළමයි නම් කොහොම හරි කරගනියා. ඇත්තටම අද මේ දුරින් සහභාගී වෙච්ච මේ කුරුණෑගල කෑගල්ලේ දරුවන්ට ස්තුතිවන්ත වෙනවා ඒ මතය බිඳහෙලන්න කරපු උපකාරයට. මට මේක සාක්ෂියක් ඊළඟ බිග් ෆෝකස් එකට හරි එහෙම නැත්නම් හිරු එකට හරි කතා කරාම මම පැහැදිලි ඉතින් පොතේ ඔයගොල්ලන්ට මේ අපි අදාළ මොනවාද වීඩියෝ ක්ලිප් එකක් දාන්නම් ඒ කියන්නේ රෙජිස්ට්‍රේෂන් එක අපහසු අයට. ඒතකොට අපේ වෙබ්සයිට් එක ඇතුළේම පොතේ ඔයගොල්ලන්ට හොට්ලයින් නම් එකක් දීලා තියෙනවා විශේෂ ප්‍රශ්නයක් ඇතුළත් කතා කරන්න. ඊට අමතරව ඔයගොල්ලෝ බලන්න වෙනම WhatsApp chat කියලා නම් 6ක් දාලා තියෙනවා. ඒ නම් 6ෙන් ඕනම එකක් ක්ලික් කරාම ඉවලෙම ඔයගොල්ලෝම chat එකට තමයි යන්නේ. ඒ කියන්නේ අපේ ඒජන්ට්ස්ලා 6 දෙනෙක් වෙනම ඉන්නවා WhatsApp chat කරන්න විතරක්. ඊට අමතරව හොට්ලයින් එකක් දාලා තියෙනවා. මේ හොට්ලයින් එක කියන්නේ තනි පුද්ගලෙක් නෙමෙයි පුද්ගලයෝ 14 දිනක එක පිටිපස්සෙ ඉන්නවා. ඒතර ඕගොල්ලන්ට පුළුවන් තරම් ඕගොල්ලන්ට දැන් විශේෂයෙන්ම රෙජිස්ට්‍රේෂන් එක නම් ඕගොල්ලෝ ගේමක් නැතුව කරගනි. නමුත් දැන් මේක කරන්න ගියාම සමහරක් දරුවෝ කාඩ් ඇක්ටිවේට් කරපු නැති කට්ටිය ඉන්නවා. සමහරක් දරුවෝ කාඩ් එක තාම පාවිච්චි කරපු නැති දරුවෝ ඉන්නවා. බැංකුවට ගිහලා පේමන්ට් එකක් කරලා සෙට් එකක් ඇටච් කරලා කොහොමද අන්නේ දේවල් ටික ඔය හොට්ලයින් එකයි WhatsApp මේ නම්බර් එකයි ඔක්කොම උපකාරී වෙයි. ඉතින් සර් මේ අපිට ইনফরমේෂන් වශයෙන් දැනට දෙන්න තියෙන ඔතන දරුවම සංකීර්ණතාවයකට පහසුපත් කරන්නේ නැතුව අපි ඒක Telegram group එකට පොඩි වීඩියෝ එකක් දාන්නම් සර්. මේක මේ හැම්පෝගෙම මේ කැමරා එක හොයා ගන්න ඕනේ දැන් සර්. ඔවුනේ අපේ පුතේ සමහරක් අයගේ ඔය ලැප්ටොප් වල කැමරාස් නැති කට්ටියට මම හිතන්නේ ඊටාම අඩු මිලට දැන් ඔය වෙබ් කැමරාස් වගේ ඒවා තියෙනවා. ඈ දැන් පොඩ්ඩක් සතු කරගත්ත නම් හරි. සමහර අපි වන් කරන්නේ නැහැ. ඒක ලොන් කරන්න තියෙන්නේ. නැති එහෙම වගේ ඉන්නේ.
डिस्कशन ग्रुप म्यूट कर ओपदूप की అరేద ఇర పాసే మీక మ్యూట్ కల్లది అమ్మ సాధారణ ఇది అరే ప్రశ్న సాధారణ గొడక ఎహెమ కరదేకో హందై కలే మట హితనా పుతే మొకద ఓగల దన్నేతు ఉనాట సమహారక్ పుద్దల వేయినట మే వగే సార్థక దయాత్ కరేనకొట అపు హెలన కట్టియా తిన్నో ఇది ఏదకొట సమహారక్ వేర పిటింగ్ అవిల్లా మే యమ్ యమ్ అనవశ దేవల్ ఓ గ్రూప్ వలట దాన ఇన్నై దరువో నేవే ఈ సమహారక్ లాడిది గురువరు మతమ పిటివాసి ఇన్న ఎహెమ తిన్నోస Thank you.